එක පාර බබා අපේ කැම්පස් එකේ වාට කියන්න තිබ්බා මේ රියැලිටි තරගයක් කැම්පස් එකේ ඒකේ තිබුණා බබා ඉතින් ගීත ගායනය නිවේදනය නර්තනය නාට්‍ය රංග කලාව රංගපෑම මේක දාලා රංග පාන ගිල්ලු මෙන්න මම මේකප් එකක් දාගෙන අර ෆොටෝස් තිබ්බේ නෑ මම ඒකේ සින්දු කියන්නනේ ආ මගේ ඒ අර ඒ සරන් ඇඳගෙන අර ගමරාලගේ චරිතේ හිටියේ මොකේද නෑ නෑ ඒකට මේ උදැල්ල කරේ තියාගෙන ඒ ජහුට නටපු කාලනේ මොකද ජහුට නටන කාලේ ජහුට කියන්නේ වෙනම එකක් වෙනම කලක් මේක දැන් නටන්නේ මොනවද දෙකට දැන් ඒ ඔක්කොම නවත්තරන් තියෙන බබා හරිද මම නටපු ජහුටාව හොඳයි ඔයා නට නාඩගම් වලට වඩා මම මේ කටවහන් ඉන්නවා තමයි කියන්න බෑ හටක් කරලා දැන් මේ එන්නවා රියැලිටි තරඟට මම ඉතින් ගීත ගායනයටත් දැම්ම ඇප්ලිකේෂන් එකක් ඔයාට ඉතින් නැත් බැරි දෙයක් නෑනේ වා කියන්නේ සින්දුවක් කිව්වා බබා මම කෙලින්ම තරඟ පළවෙනි තරඟ වටේම ගායනා කරා ගීතයක් අරේ ආයේ ජජ් බෝඩ් එක නැගිටලා හිටියේ මම ඒක කියලා ඉවර කරනවා නෑ කියන අර ගෞරවය විමතිය විමතියක් නෑ ගෞරවයකුත් තිබුණා එහෙම එකකුත් තිබුණා වා කියන්නේ ජජ් බෝඩ් එක විතරක් නෙමෙයි බබා ඔයාට කියන්න මුළු ඔඩියන්ස් එකම අපේ කැම්පස් එකේ ළමයිමනේ ඔඩියන්ස් එකේ ඉන්නේ ඔඩියන්ස් එකම නැගිටලා බලන් ඉන්නවා නෑ නිකරොත් නෙමෙයි කෙලින්ම හිටිවනම හිටගෙන බලනින් සිරු එකා වගේ වන්දියා බලන හෙල්ලෙන්නේ නැන්නේ නෑ බය වෙලා යන්නේදී මොකද්ද මේ කියන්නේ කියලා නෑ නෑ කියන එක දන්න හැමෝම දන්නවා කියපු එක ඔයා කියන්නේ ස්ටේජ් එකේ බෑන්ඩ් එකක් තවටකින් සිරුවෙන් ඉන්න ප්ලේ කරන්න නේතු නෑ මම කිව්වේ ප්ලේ කරන්න කියලා ඔව් ආ ඒ තරම් වටනවා කියපු සින්දුව ඉතින් ආයේ එහෙමද ඔව් ඉතින් ආයේ අතා නෑ යති කියන කිව්වේ අවස්ථාව වලට බෙදලා ගානක් ඉදිරිපත් කරා. එදාම ජාති කියේ ඉෂුව ශාහින බස් වල තත්වේ මට හිතා ගන්න පුළුවන්. ඒ හැමදෙස්ම කියන්න බෑ. එලිම සීරුවෙන් හිටියේ බබා. හා